අවදානම් රටක් විදියට සැලකෙන්නේ. ඒ මොකද ජනතාව අතර අවදානම 100.1%ට වඩා අඩු නිසා. තවත් දෙයක් මම මෙහිදී සඳහන් කරන්න කැමතියි. අපේ දැන් පෞද්ගල වසරේ 2023 වසරේ සොයාගත් රෝගීන් අතරින් 88%ක් පමණ පිරිමි පුද්ගලයන්. තවදුරටත් දත්ත පරීක්ෂා කරාම අපිට පේනවා පෞද්ගල වසර 10 තුල ගත්ත නව රෝගීන් අතරින් ළමුන් අතරින් රෝගය අලුතෙන් සොයා ගැනීමේ වෙනසක් වෙලා නැහැ. කාන්තාවන් විශේෂයෙන්ම අවුරුදු 15 හෝ ඊට වැඩි කාන්තාවන් අතරේ නව රෝගීන්ගේ හඳුනා ගැනීමේ විශේෂ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් පිරිමින් අතර HIV නව ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවයේ විශාල වැඩිවීමක් පහුගිය වසර 10 තුළ දක්නට ලැබෙනවා. අපි ඉතින් කාන්තාවන් හා පිරිමින් අතර ප්‍රතිශතයක් විදිහට ගත්තොත් මීට අවුරුදු 10කට විතර පෙර පිරිමින් දෙන්නෙකුට එක කාන්තාවක් කියන දෙකට එක අනුපාතයෙන් තමයි නව රෝගීන් සොයාගත්තේ. නමුත් පහුගිය වසරේ දත්ත දිහා බැලුවහම පිරිමින් 7කට කාන්තාවන් 1ක් කියන අනුපාතය තමයි දකින්නට ලැබෙන්නේ. ඉතින් ඕගලන් කල්පනා කරන්න පුළුවන් මොකද මේ පිරිමි අයගේ මෙම නව රෝගීන් හඳුනා ගැනීමේ ප්‍රවණතාවය වැඩි වෙන්නේ කියලා. ඒකට AI ගේ ලිංගික චර්යාවන් ආදිය බලපානවා.